අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පසුගිය කාලයේ පාලකීන්ට මූල්‍ය විනයක් තිබුණේ නැති බව හිටපු ජනපති මෛත්‍රී කියයි එක වේලක්වත් කන්නේ නැති මිනිස්සු ගැන සජිත් කියයි රජය කොවිඩ් වලට මුවා වී ජාතික සම්පත් විකුණන බව අනුර කුමාර කියයි රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලින්ගේ ගැටළු වලට වහා විසඳුම් දෙන්නේයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා විදේශ රැකියා වෙළඳපොළෙහි ශ්‍රී ලාංකිකයින්ට මේ මොහොතේ වැඩි ඉල්ලුමක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විදේශ රැකියා වෙළඳපොළෙහි මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ඉල්ලුමක් ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා විදේශ සේවක සංඛ්‍යාව ප්‍රමාණයත් මේකට ඍජුව බලපාන ඕනේ දැන් ඔබතුමාලා වැක්සින් එක නැහැ කිව්වම ඒ වැක්සින් එකත් අපි ෆයිසර් එකම දුන්නා ඒ අනේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා ෆ්ලයිට්ස් නැති කම ගරු එමෙතුමනි අපිට ෆ්ලයිට් වල ප්‍රශ්නයක් තියෙනවා එමෙතුමනි අපි මේ වැක්සින් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් අරන් දෙන්න ඔබතුමා තමයි මේක වක්කීම බාර ගන්න ඕන කොහෙන් හරි ඔයාගේ යන යන්න ඉන්න ඕන විදේශ රැකියාවක් සඳහා අපි මේ වැක්සින් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් අරන් දෙන්න ඉල්ලන ප්‍රමාණය කොහොමාරි සීට් හොයලා දෙන්නකෝ කොයි ෆ්ලයිට් එකෙන් ගියත් අපිට කමන්නේ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව ලැබුණ සිකුරාදා ජනාධිපති කාර්යසාධක බලකායට බහර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා පාසල් නැවත විවෘත කිරීම අධිර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඉතා ඉක්මනින් නැවත පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීම මේ යටතේ අනිවාර්යෙන් පාසල් ගුරුවරුන් ඒ වගේම පාසල්වල ආපනශාලා කටයුතු කරන අය ඒ වගේම පාසල් දරුවන්ගේ ප්‍රවාහන කටයුතු කරන සේවකයින් මේ සියලු දෙනා ඉතා ඉක්මනින් එන්නත්කරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන්නට සූදානම් වෙලා තියෙනවා බොහෝ විට හෙට දිනේ වන විට ඒ සඳහා ඍජු දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි පාසල් දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් තාක්ෂණික තීරණයක් ගත යුතුව තිබෙනවා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මහාචාර්යවරු ගණනාවක් මේ සඳහා දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා කොහොම වුණත් වයස 15ට වැඩි දරුවන්ට සහ පාසල් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබන සිකුරාදා වෙන විට 17 වෙනිදා වන විට ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන නිර්දේශ ලබා දෙන්න කියලා ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ වෙනකොටත් මූලික වශයෙන් වාර්තා සකස් කරලා තිනෝ ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව පාසල් විවෘත කරන්න කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට ගුරුවරු එන්නත්කරණයට ලක් කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ඒ වගේම පාසල් වල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එන්නත්කරණයට ලක් කරලා තියෙනවා එතකොට මේ පාසල් හා ගැටෙන අනෙකුත් කණ්ඩායම් විශේෂයෙන්ම ආපන ශාලාවල වැඩ කරන අය මුරකරුවන් සහ අනෙකුත් ඒ කණ්ඩායම් සියලු දෙනාටත් එන්නත් ලබාගෙන නැත්නම් එන්නත් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා ළමයි 100ට අඩු ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් මුලින් ආරම්භ කරන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ මොකද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නැතුව තමයි ගොඩක් මේ පාසල් පවත්වාගෙන යන්නේ ඒ ළමුන් පැමිණින්නේ මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ එළඹෙන නොවැම්බර් මාසයේදී පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ වෙනකොට පාසල් ආරම්භ කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න කෙසේ නමුත් ඊට ප්‍රථම කළ යුතු බොහෝ කාරණා කීපයක් තියෙනවා එහිදී අපි විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් සහ විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් පිළිබඳව තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නට තීරණය කරලා තියෙන්නේ ඒ වගේම තමයි විශේෂයෙන් මේ දරුවන්ට කුමන එන්නතද ලබා දෙන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ විශේෂඥ කමිටුව විසින් තීරණය කළ යුතු දෙයක් ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ
ආණ්ඩුව මේ මොහොතේ කරන්නේ මොකද්ද? පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් ගන්න තියෙනවා. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතුරු සංවිධාන විශාල උනන්දුවකින් මේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවේ ඉන්නවා. එතකොට දැන් පාසල් ආරම්භ කළාම පාසල තුල පාසලේ ක්‍රියාත්මක වෙන්නේ කවුද? ගුරු සහ විදුහල්පතිවරු. එතකොට දැන් ගුරු සහ විදුහල්පතිවරු පාසල තුල ක්‍රියාත්මක වීමට නම් පාසල් පද්ධතිය මේ වෙනකොට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයක් තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? පාසල් ආරම්භ කිරීමට පෙර මේ අරගලයේ අවසන් කිරීම. ඉතින් ඒ සඳහා රජයට සූදානමක් නැත්නම් මේක තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් සමහර හෙදසංගම් ඉවත්වන බවට සිදු කර ඇති ප්‍රකාශ තමා හෙළා දකින බව රාජ්‍ය එක්සත් හෙද සේවා සංගමේ සභාපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. සංචාරකයන් ගෙන්වීම ඇතුළු රජයේ සමහර තීන්දු හෙළා දකින බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ. එක්තරා හෙද සංගමයක් PCR හා රැපිඩ් ඇන්ටිජන් සාම්පල ලබා ගැනීමෙන් ඉවත්වන බවට පළ කළ ප්‍රකාශය තමා හෙළා දකින බව පෝච්ච මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එවැනි ප්‍රකාශ මෙවැනි අවස්ථාවක සුදුසු නොවන බවයි. මේක හරියට කල දුටු කල වලෙහි ගංගෙන් පත්තර මේ පත්තරා තිබෙන්නේ මොන මොනවා හරි ඊළඟට මේක මෙතිරෙන් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලීමුන් තිල්ලන්න පටන් ගන්නවා දීමනා ඕනෑ කියන එක. හෙදරෙන් ධාර්ණියේ කියලා කියන්නේ බොහොම කරුණාවෙන් යුක්තව පමාලංගට එන රෝගියා බලා කියාගෙන සාතු කිරෙල්ලයි. මේ වාගේ ප්‍රවෘත්ති ජනතාව නිකුත් කරන්නට එපා. එන්නක් කේම පිළිබඳව මම මුලින්දලම කිව්වා මේක ආවිදිමත් කියලා. අද ඊගේ මම කතාවක් නෙමෙයි මුලින්ම ආවිදිමත් කියලා කිව්වා. ක්‍රමවේදයක් උඩ මේක පටන් ගන්නවා නම් ඒක තමයි ජනතාවගේ ප්‍රසාදය ඇති වෙන්නේ. අද එහෙම ඇති වෙන්නේත් නැහැ. සංචාර කර්මාන්තය පටන් ගන්න යෝජනාවත් සංචාරව ගෙන්නනවා. මේ මොහොතේ සංචාරව ගෙන ඒමම පරපාල වර්ධක. ඒක නොකළ යුතු දෙයක් කිසිසේත්ම. PCR පරීක්ෂා අවශ්‍ය ප්‍රමාණය කරන්නේ නැහැ. නිරෝධාර කටයුතු කරන්නේ නැහැ. අතර රෝගීන් ආසාදින හඳුනාගෙන සමාජයෙන් වෙන් කරන එක කරන්නේ නැහැ. අතර මේ වගේ තත්ත්වයකට තියෙන අසංගතය පාලනය කරන්න බෑ. ඒ නිසා අපි නැවතත් ආණ්ඩුවට කියනවා මේ අසංගතය පාලනය කරන්න නිත්‍ය මත වලින් බැහැර වෙලා මේ වලකී විරේත විදිහට කරන කටයුතු අයින් වෙලා මේ සෞඛ්‍ය කේන්ද්‍ර රට සෞඛ්‍යට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කණ්ඩායමක් බාර දීලා වැඩ කරන්න කියන තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අපි ලොකු කතාබහක යෙදෙනවා මේ ටොසිලිසුමාබ් වගේ ඖෂධ පිළිබඳව කොවිඩ් රෝගීන්ට අත්‍යවශ්‍ය සම්පූර්ණතා ඇති වුණාම දෙන පෙති පිළිබඳව මේ පෙත්තත් ලංකාවේ දේශීයව නිපදවන්න පුළුවන් එකක් සහ ඉතා වැදගත් කාරණාව තමයි මේ ආයතනය 2018 වර්ෂයේ ඉඳන් මේ කටයුත්ත සූදානම් කරලා ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලැබෙනකන් ඉන්න එක. රාජිතද එහෙම නැත්නම් චන්න ජයසුමනද කියන එක නෙමෙයි අපිට අදාළ වෙන්නේ. රාජිතේ කාලෙත් මේකට ඉඩ දීලා නැහැ. චන්න ජයසුමනේ කාලෙත් මේකට ඉඩ දීලා නැහැ. රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසනවා. රටේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය කලින් තිබුණාට වඩා සාමාන්‍ය තත්ත්වයන් යටතේ තිබුණාට වඩා 30%-40% වගේ ප්‍රමාණකින් පහත වැටලා තියෙනවා. ඒ වගේ මේ නිසාම ඉන්ධන බෙදාහැරීමත් ඒකට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව කලින් තෙල් කළමනාකාරීත්වය විසින් කල්පනා කරලා තීන්දුවක් ගත්තා සැප්තැම්බර් 11 වන සෙනසුරාදා දවසේ වසා දමන. වෘත්තීය සමිතිය හිතනවා මෙම වසා දැමීම නිසා රට තුල සමහර තැන්වල තෙල් අවශ්‍ය ප්‍රමාණය නොලැබී යාමේ හැකියාවක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සේවකයන් මේ වගේ තත්ත්වයක් යටතේ කොවිඩ් තත්ත්වයේ යටතේ සෞඛ්‍ය හේතුන් මත එම උපදේශ අනුව ගත්තම සේවකයන් සේවයට කැඳවීමෙත් යම් යම් අපහසුතාවයන් තිබෙනවා. ඒ නිසා සේවක විරෝධයක් මතු වුණා. මේ සම්බන්ධයෙන් අපි අද දවසේ ගරු ඇමතුමා සමඟ සාකච්ඡා කරලා අපි සෙනසුරාදා දවස දැනට වසා දමාම තීන්දුව ක්‍රියාත්මක කළ අවසන් කෙසේ වෙතත් අපි මේ සම්බන්ධව වෘත්තීය සමිතිත් සමඟ සාකච්ඡා කරලා ඉදිරියේ යම් ආකාරයක එක් දිනක් හෝ වසා දමනව නම් ඒ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරලා තීන්දුව ගැනීම නියමිතයි. අපි ගණන් හදලා බැලුවොත් අපි ළඟ දැනට තියෙන සංචිත ගත්තම ඉතා පැහැදිලිව දින 25කට 30කට අවශ්‍ය ප්‍රමාණය නිතරම අපි ළඟ අප සතුව තියෙනවා. කරන්නේ ඉන්ධන පිරු මුහල්වල ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිම හේතුවක් නැහැ. ඉන්ධන නැතිවේ හෝ හිඟයක් ඇතිවේ කියන විශ්වාසයක් මත ජනතාව කිසිදු කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතා අධිකරණයේදී වත්මන් ආණ්ඩුවට නිසි තීන්දුව ලැබෙනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්
කොරෝනා වසංගතයේ හමුවේ මේ තරම් කඩා වැටෙනු බංකොලොත්තු රටක් ලෝකේ වෙන කොහෙවත් නැති බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. සාගතීන් පිරුණු පොලිම් ඇති රටක් යලි නිර්මාණය කිරීමට මේ රජය ගන්නා අඥාන තීන්දුව හේතු වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයේ දක්වා ඇත්තේ. එක වේලක්වත් කන්න නැති ජනතාවක් අද දහදුක් විඳින බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. පසුගිය කාලයේ පාලකීන්ට විදේශ විනිමය පිළිබඳ මූල්‍ය විනයක් තිබුණේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක ලේතන් දිමේ පින්කම් මාලාවේ තවත් පින්කමක් කොළඹ 10 පංචිකාවත් අබේ සිංහාරාමේදී පැවැත්ුණා. ඒ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මේ මහ බැංකු විසින් භාණ්ඩ 623ක් ගෙන ආනනය තහනම් කළ දින උත්තර වේ ශ්‍රී ලංකා දහස් පක්ෂ මතය පොඩ්ඩක් මේක පහුගිය අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රට පාලනය කරපු සෑම කෙනෙක්ම විදේශ විනිමය මුල්ල විනයක් නොමැතිව කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ ඇවිත් තිබෙන්නේ විනයක් නැතුව වැය කිරීම අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ රටෙන් ගිනල්ලා ඒ තුල තමයි මේ භාණ්ඩ හිගයක් ඇති වුනේ. ඉතින් මේකට අපි හැම කෙනෙක්ම මුහුණ දෙන්න වෙනවා. මේ ආර්ථික ගැටලු ඔබතුමාලා ආණ්ඩු කරද්දිත් තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ ආර්ථික ගැටලු වෙනවා. මොකද්ද මේකට හේතුව මොකද්ද අත්තරම? එහෙමයි. ඉතින් මගේ ආණ්ඩුව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ලොකු අර්බුදයක තිබුණ දෙයක්. මේ කණ්ඩායම් දෙකක් හැදිලා ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් වලින් පිටස්තරව දේශපාලනඥයින්ට අවශ්‍ය විදිහට කටයුතු කිරීම ප්‍රතිඵලයක් තමයි විදේශ වත්කම් හිගයක් ඇතිවීම. පාසල් වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට නිවැරදි ක්‍රමයක් කඩිනමින් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එසේම අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා රැස්වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එක් වූ පළමු උපදේශක කාරක සභා රැස්වීම මෙයයි. වත්මන් ගුරුවැටුප් ගැටලුවද මෙහිදී සාකච්ඡාවට ගැනුණා. රාජ්‍ය භාෂාව වන සිංහල බරපතල පරිහානියකට ලක්වමින් පවතින බව මෙම උපදේශක සභාවට එක් වූ අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා ප්‍රකාශ කළා. එසේම පාසල් විෂය මාලාවට මෙරට නීතිය විෂයක් ලෙස ඇතුළත් ලුක්‍රීමේ මූලික කටයුතු අවසන් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. තවත් සති දෙකක් ඇතුළත තාක්ෂණික කමිටු වාර්තාව ලබා දීමට නියමිතයි. මෙම යෝජිත නව නීති විෂය නිර්දේශයට ළමා අයිතිවාසිකම් පිළිබඳ ඇතුළත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රිණී හරිනී ප්‍රනාන්දු මෙනවිය ඉල්ලා සිටියා. උපාධිධාරී අභ්‍යාස ලාභීන් ස්ථිර කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව වාර්තා වනවා. කොවිඩ් වසංගතයට මුවා වී වත්මන් රජය ජාතික සම්පත් විකුණා දමමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පසුගිය දා කැබිනට් මණ්ඩලයට යම් සංකල්ප යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. පත්‍රිකාවක් ලෙස මන්ත්‍රීවරුන්ට ලබා නොදී මුදල් අමාත්‍යාංශයේ භාර ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මත කොටගෙන තිබෙනවා. අපේ රටේ කෙරවල පිටිය බලාගාරයෙන් 40 එවාගේ මේ සඳහා ගෑස් ගෙනෙන නල පද්ධතිය සහ ගෑස් කබඩා කරන ටර්මිනල් පද්ධතිය මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණන. දැන් රටම මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයකදී අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ඇති වී තිබෙන ගැටලුවට මේ රටේ ජනතාව කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ව්‍යසනයට උත්තර තමයි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය දඩබීමා කරගෙන කෙරවල පිටිය බලාගාරය සහ ඒට ගෑස් සැපයීම් මාර්ගය හා ගබඩා සංකීර්ණය ඇමරිකානු සමාගමට පවරා දීම සඳහා අවසන් තීන්දුව පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2021 7/31 ජූලි මාසයේ 31 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් මොකද කරේ? අපේ රටේ කොළඹ වරා ඉතාමත් වටිනා බිම් අක්කර 13ක් චීන CICT සමාගමට පවරා දෙන්න. වරායේ සේවා සැපයීම් මධ්‍යස්ථාන කවුන්ට ඇති කරන්න. වරාය අධිකාරියට විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයීම් ලබා දීම හරහා. ඒ සේවා සැපයීම මුළුමනින්ම චීන CICT සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩල තීරණයක් ගන්න ලැබුවා. එතනදී අක්කරයක්
බදු දිනු ලබන්නේ මාසයකට ලක්ෂ 8000ක් වැනි මුදලක. හැබැයි මාස සතුව තිබෙනවා මීට පෙර විවිධ සමාගම් මත ලබා දීලා තිබෙනවා මේ මීට එකක් තියෙනවා අක්කර 1යි පර්චස් 60ක්. ඒ කියන්නේ අක්කර 1000කට වඩා අඩු භූමියක්. ඒක ලබා දීලා තියෙනවා සිමෙන්ති සමාගමකට. ඒකේ මාසික කුලිය ලක්ෂ 22ක්. හැබැයි මෙහි මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8000යි. ඒ කියන්නේ ජාතික දීපල විකුණනවා විතරක් නෙවෙයි ඒ ජාතික දීපල නිසි තක්ෂේරුවක් ඇති නොකොට නිසි තක්ෂේරුවකින් ගණනය නොකොට ඒව අරහා විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ උපයා ගන්නලද ධනය සුදු කර ගැනීම සඳහා නේද කළු සල්ලි සුදු කිරීම පනත පෞගිදා පාර්ලිමේන්තුව අනුමත කරලා දුන්නු. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පණ පොවමින් තිබෙනවා. राज्य अमात्य अजित निवाड कब्राल महता नवत महाबैंक अधिपति वरायस पत्किरी मट प्रथम ओहटे रेव वोहारिक विगणन वार्ता व्यति चोदना वलट पिलुतुरुदे नै पार्लिमेंतु मंत्री एरान विक्रमरत्न महता पावसनवा एकोलंब पैवती माध्य हमोकदी දෙදාස් විස්සේ දෙදාස් විසියකේ ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ රටට එදා අපි ගත්ත තීරණේ නිසා තමයි ඒ ඉත්‍රියෙන් තමයි අද රට ණය ගෙවාගෙන යන්නේ අද මොනවද පිට තියෙන ආරංචිය එක අධිපති කෙනෙක් අස්වැල යනවා හැබැයි මේ කාවද පත් කරන්න යන්නේ හිටපු මහා බැංකුවේ අධිපති මේ වගේ වාර්තාවල් පහක් තියෙනකොට මහා බැංකුව ගැන අර අපේ කාලේ කිව්වා නේද බැඳුම් කරයක් තියලා හොරගම් කළා කියලා මම කියනවා ඒ හුරුවත් ගන්න කියලා අද ඒ හුරුවත් අරගෙන නැහැනේ ඒ මේව වෙලා තියෙන ඉදා විතරක් නෙමෙයි ඉතිහාසයේ වෙලා තිනවා ඒ නිසා කොමිෂන් කිව්වා ජනාධිපති කොමිෂම කිව්වා මේ වෝහාරික වාර්තාව අවශ්‍යයි ඒ නිසා 2002ටම ගිහිල්ලා බලන්න කියලා ජනාධිපති වර්ණයකට සුමානයකට ඉස්සලා තමයි මේ වාර්තාව ඉදිරිපත් කළේ මේ රජයේ මොනවද මේ වෝහාරික වාර්තා එක කරලා තියෙන සංගවල යට ගහලා තියෙන්නේ මේවා මේ වාර්තාවල් වල පැහැදිලිව සඳහන් වෙනවා එදා හිටපෝ අධිපතිට ලැබැතිය ගැටුම් තියෙනවා කියලා නෑදෑයෝ ඉන්නවා කියලා ගණනාවක්ම ඉන්නවා කියලා මම මොහොතකටවත් කියන්නේ නෑ නෑදෑ කෙනෙක් කොරගම් කළා කියලා මේ ප්‍රශ්න වලට ඉස්සලා පිළිතුරු දෙන්න ඊට පස්සේ පත්වීම කරන්න තද කතිකාවතක් ඇති වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාත්‍යන්තර සංවිධාන වලට අපේ රටේ ප්‍රශ්න රැගෙන යාම ගැන එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් අරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගියා. මීට කලින් කිසිම නායකයෙකු අපේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරන් ගියේ නැහැ. ඉතින් අද මම මේක කියන්නේ මොකද අපේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාඩිල උතුබාඩන් මහන්සේ සෑයීමකට පත් වෙලා නැහැ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙනවද කියලා. එතුමා පැහැදිලිව කියන්නේ පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපිට පේනවා රජයට හිතවත් අයට තීරණ නඩු පැමිණිල්ල ඉතාමත් දුර්වල අන්දමට කඩු ඉදිරිපත් කරනවා අධිකරණයට නිදහස් කරන වරෙන්න වෙන කරන දෙයක් නැහැ. අද ඒකයි අපේ රටේ තත්ත්වය. ඒක ජාත්‍යන්තර ප්‍රජාව දැන් දන්නවා. දැන් හෙට ආයිත් එක්සත් ජාතීන්ගේ බාරහිම अत्यावश्य आहार हिंगे सह कोविड वसंगत्यात यटकर देन एंदुम खता एलियट एविद समहर एंदुम खता देशपालज्ञेंगे प्रधान मातृका बावट पात्वेला जनतावगे देविन सबे प्रश्न तावकालिकव हो मगारिन मे कथावलट एत्तटम हैकिद कियनेक एसिए युतु प्रश्न මේ වෙලාවේ තුන් වෙලක් කෑවනම් සමහර විට දෙවෙලක් කාලා ජීවත් වෙන්න වේවි දවස් කීපයක් තව. එහෙම ජීවත් වෙන ගමන් අපි මේ රැල්ල මර්ධනය කරගෙන කටයුතු කරොත් අද කරන කැපකිරීම ඉදිරි කාලේ රට වෙනුවෙන් හේතු වේවි. ජගත් කුමාර මන්දිරේලා දෙවෙලක් කන්න කියලා ජනතාවෙන් ඉල්ලන කැපකිරීම කරන්න කියලා අද ජනතාවට දෙවෙලක් නෙමෙයි එක වෙලක් කන්න බැරි තරමට පත් වෙලා තියෙනවා මේ රටේ ආර්ථිකය. ජනතාවට කොවිඩ් වලින් නෙමෙයි බඩගින්නේ මැරෙන්න වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා රටතුළු. රජයක් හැටියට අපිට තීන්දුව ගන්න වෙනවා මේක අමාරු කාලයක්. මේ අමාරු කාලය තුළ අපේ මූලික අවධානය යොමු වෙන්නේ අත්‍යවශ්‍ය අණ්ඩහා සේවා පිළිබඳව අපි කනගාටු වෙනවා විපක්ෂය කොවිඩ් 19 දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීම මේවත් මේ අසීරු අවස්ථාවල ගන්න අමාරු තීන්දු මිස නිෂ්පාදනය වැඩි කරන එකයි කළ යුත්තේ බඩු මිල අඩු කරන්න වෙන කිසිම සුදුමක් නැහැ ලෝකයේ සිටින අනර්ගතම යටඇඳුම් නිෂ්පාදකයා තමයි ශ්‍රී ලංකාව විදේශීය සන්නාමයේ යටතේ අඳින ඇඳුම් එක ලේබල් එක ගලවලා බැලුවොත් මේඩ් ඉන් සිලෝන් හිතන්නේ තියාසියුගේ වගේ හාල් පොළු මිරිස් පොළු හදිසියේ බඩු පරීක්ෂා කරලා ප්‍රවාහණය කිරීම පාලනය කරලා ඊළඟ පියවර වලට යන්න පුළුවන් जनता आकर्षण लागंड नोय प्रकाश करवा यटेदू
ගැන කතා කරනවා පිට රටවල් වලටත් යටහඳුන් සපයන්නේ අපි ඒගොල්ලොන්ට යටහඳුන් යකඩ වෙලිවත් මහලා දීලා වැඩක් වෙන්නේ නැහැ ඔබ ගැලවිලා ඉවරයි ජනතාවට යටහඳුන් ප්‍රශ්නයක් නැහැ ජනතාවගේ යටහඳුන් ප්‍රශ්නේ රජයේ විසඳන ඔක තමයි කියන්නේ දිට්ඨ සංවේදිනේ කර්මය කියන්නේ තනි පාරක් දුවාවට මේක නොමිලේ දෙන තීරණය තමන්ගේ පොරොන්දුව පත්‍රික අතුල් කරන්පත් ඒක hina වෙච්ච අයට අද සිටිවිලා තිබෙනවා යටහඳුමක් අල්ලගෙන තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිරූපය වෙනුවෙන් කතා කරන්නේ ඒ නිසා අපි කියන ඔය අදහස් දක්වන මැතිඅමැතියන්ට සහ මන්ත්‍රීවරුන්ට www.siyathanews.lk දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.